සතිපට්ටාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මන්නපේ. සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ වැඩසටහන උතුන් දහම් පූජාව ේහෙවාකිල අපි සාධකාරයක් තිීලා වැඩ සටහන ආරම්භ කරපු. අසු ආරදාහක් ධර්මස්කන්දය සාමාන්‍යයෙන් තනි වචනයකට කොටු කොළොත් දම වචන මයි මංහිතන්නේ සතිය කියන වචනය සතිය කියන වචනය තුළ විතාාරණාවලින් වෙන ප්‍රතිඵලය අපිට ලබාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මුලු සම්මා සම්බුද්ධ ශාසනයේම හදවත තමයි භාවන භනාව හරදය වස්තූ වගේ. එනිසා මේ සතිපට්ටහනේ වඩනවනං කෙනෙක්ක එක තමයි ඔහු ලබන තා ප්‍රකෘති තත්ත්ය සිහියෙන් ජීවත්වන කාලයේ තමයි අපි ජීවත්වෙනවා කියල කියන්න එනිසා මිනිස්සු මුළු ජීවිත කාලයම කරන්නේ ජීවත්වවෙන්න සූදානං වන එක ජීවත්වෙන එක නෙමෙයි එක් ධර්මානුකුලු අවබෝධය ලබාගෙන අපි වැඩසටහන් උස්සේදිරයට ගමන් කරගෙනාව මේ වැඩසටහන් මාලාවක් විදිහට මේ වැඩ සටහන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දම්මානු පස්සනාවෝ ඔස් ඒ බොජ්ජන්ගේ වැඩෙන හැට බද්ජංගධර්ම වර්ධනය වනනාආකාරය අපි කතා කරමු දම්මානු පස්සනාව ඔස්සේ එනිසා මේ දහම් වැඩසටහන දහම් පූජාවක් මේ සමාජකත කරන්න නිස්්්‍රී සත්ධර්මය ඔබට අවබෝධ කරවීම පිණිස එනිසා මේ දම් ඔබටත් දහම් පූජාවක් විදිහයට තව කෙනෙකුට අසන්නට දකින්නට සලස්වන එකත් ඔබටත් අවස්ථාවක්තිේ නොේ උතුම් ධර්මදාන මේ පින්කමට සහභාගී වන්න. අපිතාම ගෞරවේ නාරාධනා කළපේ ගෞරෝණීිය සාමීින් වහන්සේඋන්වහන්සේ මේ සද්ධර්මය ආලෝකය ලබාධන සාමිින් වහන්සේ නමක් විදියට ධර්මය සමාජගත කරන්න උත් සහදරන්න වෙරදරණ සාමින්න් වහන්සේ නමක් විදියට තරුණ සාමින්න් වහන්සේ නමක් විදිහයට මංහිතනවා සංගරත්නයද ආදර්ශමත් සඟරුවනක් අපේ වැඩසට අන්තාද වැඩම කළින්. මීතිරිගල නිත්සරණ වනය ආරන්නේ කෘ්‍යධිකාරී කම්මට්ඨානාචාරය, පූජනය පානදුරේ චන්දරත්ථන සාමීන් වහන්සේඋන්වහන්සේ තාම ගෞරවෙන් නමස්කාර පූරකෝ. අපි පිළිගනු ලබරෝ. එමන වැදස්ටා ආරම්භ කිරීමට ප්‍රථම ජීවශ්ටමක සීලියය සමාධංවීම පිණි සපසියලු දෙෙනම නමස්කාරපාටය කියීම අවසරයි පින්වස්සමන් වහන්ස. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස. නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස Namu tase baga wetu warrahtu samas buddhase Buhang sarang gacami Buhang saren gacami Damang sarang gacami Damang sar gacami sanghang sarenang gacami sanggang sar gacami Duti ampe budhang sarang gacami Du tiyampi budhang sarenang gacami Duti ampe dhaang sarenang gacai Damang sarenang gaca Dutimpi sanghang sarenang ga camimpi sanggang sarenang gaca Tampi budhang sarenang ga cami hatimpi budgang sarenang gacahatimpi daang sarenang gacaami hati daangenang gaca Tampi sanghang sarrenang ga cami hati ambi සgangරන සරනගම නං සම්punන අම්වති පානාතිපාතාවරමන සිखाපදං සමාධයාමින් පනාතිපාතාවිීරමනී සික්க்கா පදන් සමාධියම අදින්නාදාානවරමනී සිखाපදං සමාධයාම අන්නදානවිීරමනී සිক্ষපදන් සමාධිය කාමේ සුමිච්චාචරාවරමනී ক্ষ පදං සමාධයාමි පමේ සුමිච්චා චාරාවීරමනී සිකාපදන් සමාධයාමි සාවාදාවේර මන සිखा පදං සමාධයාමි සාවාදාවර මනී සිකා පදන් සමාධයාමි පිසුුණවාචාාවර මනී සිखा පදං සමාධයාමි පිසුුණවාචාවීරමනී සිකා පදන් සමාධිය පරුෂවාචාාවේරමනී සිক্ষපදං සමාධයාමි අරුෂාවාචාවීරමනී සිකාපදන් සමාධයා සම්ප්පලා පාවේරමනී සිකාපදං සමාධයාමි සම්ප්පලාපාවීරමනී සිකාපදන් සමාධයාමි මිච්චා ආජීවාවරමනී සිකාපදං සමාධයාමී විි්චා ආජීවාවේරමණී සිිකාපදන් සමාධයාමීතේ සරණේන සදධං ආජීවාටටමකසී ලං ධම්මං සාධකං සුරක්ෂිතංකත්වා අපමාදේන සම්පාදය තබබං හොන්දයි ශ්‍රද්ධාවන්ත පින්වත්න අපි සුපරුතු පරිද්දිී සධිපට්ඨාන විවරණ දේශනා මාලාවේ තවත් වැරසරහණක් සමඟයි සම්බන්ධ වෙන්නේ ඇතිය අපි මූලික අන්ගේට එමද තන් ධර්ම දේශනාවට පිවිසෙන් කලින් අපේ සිත පොඩ්ඩක් සංසුංකරගම අප අප හිත තැන්පත් කර ගමු එතකොට අපිට මේ දේශනාව ඒවාගේ අපිි කරන්න වැඩසටහන තවත් හොඳින් තේරුම් ගන්න ඊට අනු්‍යතව කටයුතු කරන්න අවස්ථාව සැලසන. තියනිසා ම සීල දෙනනාටමා රධනා කන්නවා ටිකක් හරි බරි ගැහෙන වාඩි වෙන්න තමන්ගේ ආසනය සකස් කරගන්න ඉඩියව්ව සකස් කරගන්න හොඳයට සමබරව සමමිතිකව වාඩිවෙලා හිස කෙලින් තියාගන්න එඉල්ලත් කලින් තියාගන්න උර ස් දෙක සැහැල්ලුවෙන් තියාගන්න අත් දෙක පහස වාආකාරයෙන් එක් කෝඩොක්වේ තියාගන්න පුළුවන් නැත්තම් පාද දෙක මත තැන්පත් කරගන්න පුළුවන් අ දෙකත් පහසු ආකාරයෙන් තියාගන්න උඩු කය රජුව තියාගන්න දැන් ඇස් දෙක මුෘුදුු අන්දමින් පියාගන්න බලන්න තමන්ට මේ ඉඳගත්ත ඉරියව්වේ පහසුව දැනෙනවාද කියලා හොඳයට අපි හරිබරි ගැහිලා සැහැල්ලුවෙන් වාඩුුණහම ඒ පහසුව සැහැල්ලුව ගෙදර ගියාවගේ ගතිය වෙහෙස වෙලා ගමනක් ගිහිල්ලා ආවට පස්සේ අපි පුටුවක වාඩුණහමඒ සැහැල්ලුවක් දැනනවා පහසුවක් දැනනවා සුවයක් දැනෙනෝ පලා නන්න එබඳු සුවයක් එබඳු සැහැල්ලුවක් තමන්ට දැනෙනවාද කියලා හොඳ දීර්ග හුස්මක් කරගන්න ටික වෙලාවක් රඳවග නිදලා හෙමීන් පිට කරන්න අපි මේ අවස්ථාවක් කරගන්න අපේ කයත් එක්ක හොඳට සම්බන්ධතාවය ගොඩනගා ගන්න මොකද කය නිරන්තරේම වර්තමාන මොහොතේ රැඳර තියෙනවා විධ දේවල් කයතුළ වර්තමානයම සිද්ධ වෙනවා තිං අපි අතීතයට අනාගතයට දුවන හිත මේ වර්තමාන අර්මුණක රැඳවීම තුළින් අපේ හිතත් වර්තමානය තුළ රඳවන්න උත්සහන්ත වෙනවා අපි තුළ යම්කිසි සතුටක් ඇති කරගන්න පුළුවන් මේ අවස්ථාව මේ මොහොත මම ජීවත්වෙනවා මේ මොහොත අතීතේත් නෙමේ වනාගතයත් නෙමි වර්තමානය තුළ මම ජීවත්වෙනවා මුලාවකවත් සිහිනයකවත් නෙමි හිතිං හදාගත්ත සංකල්පවල නෙමි මේ අපිට දැනන මේ මොහොත තුළ වංජීවත්වෙනවා නැවතත් දීර්ක හුස්මක් අරගන්න ටික වෙලාවක්කරඳවගෙන ඉඳලා සෙමින් පිට කරන්න බලන්න මං මේ කියන දේවල් හඳුන ගන්න පුළුවන්ද කියලා ඇස්දක පියවෙලා තියෙනවා සියුම් ස්පාර්ෂයක් ඇස් තුළ නැත්තං ඇහි පිහාටු අතර දැන ගන්න පුළුවන් පේ තොල් එකිනෙකර්ස් පර්ශ වෙලා තියෙනවා එතනත් මුරුදුස් පර්ෂයක් හඳුනගන්න පුළුවන් දත් ඇඳී එකට තද කරගෙන හිරකරගෙන නැහැ සැහැල්ලුවෙන් පවත්වන්න මූුණේ මාන්සපේෂී තදකරගෙන හිරකරගෙන නැහැ සමස්තයක් වශයෙන් බොහොම සහැල්ලු ඉරියව්වක් අපිට තියෙනවා නත් දීර්ග හුස්මක් කරගන්න ටික වෙලාවක් හඳවගිනිිදලා සෙමින් පිට කරන්න හිස කෙලින් තියෙනවා බෙල්ල කෙලින් තියෙනවා උර හිස් දෙක සැහැල්ලුවෙන් තියෙනවා අත් දෙක ඔඩොක්කුව මත නැත්තම් පාද දෙක මත තැන්පත්වෙලා තියෙනවා අපි ඇඳගෙනඉන්න ඇඳුම් අපේ කේ ස්පර්ශ වෙනෝ බලන්න තමන්ගේ කයට අවධහනය යමු කරහම මේ කයේ විවිධ තැන්වල මේ අපි ඇඳගෙනඉන්න ඇඳුම් ස්පර්ශ වෙන ආකාරය තමන්ට දැනෙනෝ මේ මොහොත්තේ මේ දැනෙන දෙයක් ඉතාම සැහැල්ලු ඉතාම සරලයි රිජයි මේ අත්දකීම ඇතැම් තැනක ත් හදට දැනවා හිර වෙලාවාගේ දැනවා ඇතිල්ලෙනවා දැනවා මොහොතේ අපේ ඇඳුම් කයේ ඇතිල්ලෙන හැටි ස්පර්ශය වෙන හැටි ඉලට අපි තවටිකක් කය මැදහරියට ගියොත් අපි හුස්ම ගැනීමත් සමග උදරය පින්බෙන ආකාරය හුස්ම හෙලීමත් සමගම උදරය හැකිලෙන ආකාරය දැනගන්නත් පුළුවන්. වත් අපි කයේ ටිකක් යටට ගියොත් අපි වාඩවෙලයින් ආසනය මත යම්සි පීඩනයක් කෙදිල තිීෙන ආකාරය එතනිකන් තදවෙලා වගේ හිරවෙලා වගේ යම් පීඩනයක් ෙදලතිීෙන ආකාරයත් දැනගන්න පුළුවන් නඟට අපේ පාද නැමිල තියෙනවා පාදවල මාන්සපේෂි ඉහිල් වෙච්ච ස්වභාවෙන් තියෙනවා ගන්න තමන්ගේ කයේ මෙබඳු සැහැල්ලු වාඩිවෙච්චිීරියව්වක් හඳුනගන්න පුළුවන්ද කියලා නැවතත් දීර්ග හුසුමක් අරගන්න කැටිවෙලාවක් රඳවගිනිඳලා එමීට පිට කරන්න හොඳට සතිය තහවුරුුණානං සැහැල්නුවෙන් තමන්ගේ හිත දිහා බලන්න හිත හිරකරගෙන නෙමි මොකක්වත් එන්න නොදී වෑමෙන්කින් වලක්වගෙන නෙමි දැං අපි කාලයක් තිස්සේ සතිමත් බව දියුණු කරපු සතිපට්ඨානයක් වඩපු පිරිසක් වශයෙන් මේ වෙනකොට අපිට අපි ගැනම අපේ භාවනාව ගැනම යම්කිසි හැකියාවක් හැඟීමක් තුෘප්තිමත් බවක් තියෙන ඒය නිසා එබන්ඳු ශක්තිමත් පදනමක පිහිටාගෙන තැන් අපි අපේ හිත දිහා බලනො හිතට විවිධ සිතු විලේ නො ඒකක්වත් ගැන විශේෂ ඇල්මක් හෝ අකමැත්තක් හෝ නැතිව මෙ හුදෙක් සිතුවිලි පැමීණ ආපසු යනා ආකාරය ඇවිල්ල යන හැටි අපි අකම්පිතව බලාගෙනඉන්න ඇතැම් මට ටිකක් ඇල්මක්ගෙන දෙන සිතුවිලි අපි දැකපු දෙයක් ගැන අහපු දෙයක් ගැන රසවිඳපු දෙයක් ගැන විවිධාන්දමින් සිතුවිලි එන්නේ ඉඩ තියෙනවා ඒමත් නැත්තන් අපේ හිත ගැටිච්ච දෙයක් ගැන හැපිච්ච දෙයක් ගැන අකමැත්තක් පහළ වෙච්ච දෙයක් ගැන එමත් නැත්තං කෙනෙක් ගැන විධ සිතුවිලි එන්න පුළුව මේ එකක්වත් ඔස්සේ අපි න්න නැහැඒ හුදෙක් සිතුවිලි පමණයි අපිගඟක් අයිනට වෙලා ඒ ගගේ යන ඔරු පාරු දිහා බලං ඉන්නවා වගේ ඒ මනතගේ ගගේ රැලි මගන ආකාරයේ දිහා බලං ඉන්නවා වගේ අපිත් බෝ මධ්‍යස්ථව සැහැල්ලුවෙන්ඒ පහළ වෙන විවිධ සිතුවිලි දිහා පලාගිනිඉන්න ට හිත තැන්පත් එච්චා අවස්ථාවක සිතුවිල්ලක් හරින රැල්ලක් නගන වගේ අපි හිතේ පහළ වෙනවා තිං අපි කලබල නොවී ඒ ගැන පසු තැවිල්ලක් ඇති කරගන්නේ නැතිව අපි හොඳින් ඒ නිරීක්ෂණය කරනවා එතකොට ඒ සිතුවිල්ල නැවතත් හිමීට රැල්ලක් බැහැලා යනවා වගේ දුරවෙලා යනවා යිමත් තාත් සිතුවිල්ලක්ේ වගේම පහළ වෙනෝ ති අපි ඒකෙන් කම්පාවට පත්වෙන් නැතිව හිතය වික්‍ෂිපත කරගන්න නැතිව ඒ පහළ වෙන සිතුවිල්ලට උල් පන්දන්දින්නය නැතිවඒ හුදෙක් සිතුවිල්ලක් බවතේරුන් ගනිමින් අවධහනයෙන් ඉන්න ඒකත් අර වගේම ආව වගේම දුරුවෙලා යනෝ අපි නැවතත් එ නිිශ්චල බවකට සංසිින්ඳදිිච්ච තැනකට නොසැලියුණු බවකට නැවතුන ස්වභාවයකට අපේ හිත පත්කරගන්න දයි ්‍රද්ා අන්ප පංගත්න. එමන අද දවසේ ධර්ම දේශනාාව ශ්‍රවණී කිරීම සඳහා අපි සියලු දෙනාාම එක්්ප නමස්කාර කියමු. නතස්ස භගවත අරහතෝ සම්ම සම්බුද්දස. නමතස්ස භගවතු අරහතෝ සම්ම සම්බුද්දස්ස. නමතස්ස භගවත අරහතෝ සම්ම සම්බුද්දස්ස යස්මිින් සමයි භික්කවේ බික්කු, ධම්මේ ධම්මාවනු පස්සේ වෙහෙරති ආතා අපි සම්පජානෝ සතිමා විනියලෝකයේ අභිජ්්‍යා දෝමනස්සන්ති උපට්ටි තස්ස තස්මින් සමයේ සතිහෝති අසම්මුට්හාාති ශ්‍රද්ධාවන්ත පින්වත්න. අපි පිළිවෙලට මේ සතර සතිපට්ඨාන ධර්මයන් හරහා බොද්ජංග ධර්ම වැඩෙන ආකාරය පැහැදිලි කරගෙන එන අවස්ථාව. මීට කලින් දේශනාවද්දී අපි කායන් පස්සනාව හරහා මෙම බොදජංගධර්ම හත වැඩෙන හැටි ශංසිිත්තව දේශනා කරා ඒ වගේම වේදනාාවනු ප්‍රසනාව හර හා බොද්ජංග ධර්ම වැඩෙන ආකාරයත් දේශනා කළ ඊළඟට චිත්තානු පසනාව හරහාත් බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරය අපි දේශනා කලා මේ පින්ුතුටෙටි මතක් කිරීමක් කරනවාවනම් ොද්ජංග ධර්ම හතක් බුදුරජාණන් වහන්සේ හඳුල්ල දෙනවා සති ධම්ම විචය විරිය පීති පස්සද්ධි සමාධි උපෙක්කා කියලා. ට මේ බොද්ජංගධර්ම හත එක්තරාන්දමක අනුපිළිවෙලකට තමයි වැඩෙන්න්නේ සති සම්බෝජ්ජන්ගගේ වැඩුණට පස්සේ තමයි ධම්ම විශේ සම්බෝජ්ජංගයක් වැඩන්න පටන්ගන්න ඊට පස්සේ තමයි විඩිය සම්බෝජ්ජංගයක් වඩන්න පටන්ගන්නේ ඊට පස්සෙ පීති සම්බෝජ්ජගය ඉට පස්සේ පස් අති සම්බෝජ්ජන්ගේ ඊට පස්සෙ සමාධ සම්බෝජ්ජන්ගේ ට පස්සේ උපෙක්කා සම්බෝජ්ජන්ගේ මෙ ආදී වශයෙන් එක්තරාන්දමක අනුපිළිවෙලක් මේ බොජ්ජාගධර්ම දියුණු වීමේ තියෙනව බඳු රටාවක් අපිට ආනාපාන සති සූත්‍රයි වැනි සූත්‍රය මුඩි කරගෙන හඳු ගන්න පුළුවන්. තිය වගේමයි මේ බුජ්ජංගධර්ම හත අතිශය වැදගත් අපි තුළ දියුණු කර ගැනීම ඒ වගේ මයි කොහොමුද මෙ වැඩෙන්න්නේ කියලා යමුසිේ අවබෝධයක් අපිට තියෙනවනං තුර කිසිම සැකයක් නැතුව අපි වඩන දහම්මාර්ග පිළිබඳව දෙගිඩියාවක් නැතිව කරගෙන යන භාවනාව ගැන කිසි සැකයක් නතුව මේ කටයුත්ත සාර්ථක කරගන්න අපිට අවස්ථාවක් ලැබෙන. තිය නිසා ඇත්තුවශීම මෙම වැඩසටහන ඒ සැක දුරු කරන අපි තුළ විශ්වාසය තහවරු කරන නිවැරදි ධර්මමාර්ගගේ හෙළි කරන වැඩසරහණක් වශයෙන් අපිට හඳු ගන්න පුළුවන්. දැන් කයනු පස්සන වෙද්දි බොජ්ජංග වැඩෙන ආකාරය අපි තේරුන්ගත්තනං ඊට සමගාමී අපිට දැන් උත්සාහවෙන්න පුළුවන් කොහොද මේ දම්මාවනු පපස්සනාව හරහා බොජ්ජං ධර්මවැඩින්. පි ුතුන්ට මතකඇති අපි අද කැටි වෙලාවක් අපේ හිත තැම්පත් කරගන්න උත්සාාන්ත වුණා එතිදි අපි කරපු එක අභ්‍යහාස ඇත් තමයි ඉස්සලම අපේ කය තැම්පත් කරගත්තා කය නොසෙල්වී ටිකක් පහසුව ආකාරයකින් නිසෝල්මනේ පවත්වන් උත්්සාාන්ත වුණා එතකොට න කයට හිතාව කය තුළ හිත තහවුරු වුණා ඒකාතිින් එතන තියෙනවා කයානු පස්සනාවේ එක පියවරක් අපිට තේනවා දැන් හිත එහෙමෙහහි අමින් ටිකක් වික්චිපතව තිවිච්ච අවස්ථාවක නම් අපි මේ කයම උපයෝගී කරගත්තා හිත ටිකක් ඇදල්ලා බැඳල ඇත නි්බ්දෝ තියගන්න දැන් නිකං කයම නැගුරම බවට පත් වුණ ඊට පස්සේ අපට පුළුවන් මේ කය තවත් ටිකක් ඒ අය ආශ්‍රිත දේවල් බලන්න හිතට අවකාශය සලස්සා දෙමින් අපි ටළුවන් තවට්ටිකක් මේ සියුම් කරන්න එකයන්නේ කායිකාරමුණක් හිතට හඳුල්ලදේලා අපිට පුළුවන් අඩ සතිමත් බව පමණක් සෑහෙමට පත් නොවී ඉන් ඔබබට ගිහිල්ලා මෙ දම්ම විචය කියන සම්බුජ්ධන්ගේ පැත්තට අපේ අවධානයම් කර එකයන්නේ සතිමත්්‍යචාරමුණ අපි සූක්ෂම විමසා බලනො සොයා බලනො යම්කිසි විමසීමකට ලක් කන්නවා තේහර හාන්න අපේ හිතේ තවත් හැකියාවක් ගුණයක් maඉන්නභාව ma ma මගන්න seභාවයක් ඒවාම pernah කර-garaර්‍ර කරරන්න ති ක් කसाහි අ තු hin වි විම කnut ඒතකොට ඒ කටයුත්ත කරන්න යම්ි වීරයක්ක් වශය මොද අපිහිටයක්ක්කම් මැලි අරටිකක් මේ සැහැල්ලුවෙන් සතුටිින් විනෝද දෙෙන් ඉන්න කැමැති නමුදැමඉතින්ද යම්සිි වැඩක්ත් තියන කරන්න. නුවන දියුණු කිරීමේ කාර්යට යම්කිසි බලයක් යොදන්න අවශ්‍යයන. එම නැත්තං හිත ඒකො නිදාගන්න නැත්තන්යා ඒ පේ නරමුණේම මතු පිට දැකලා ඒතුනින් සැහහිමට පත්වෙනවා ඒ අබි නන්දනය කර සතුටවේෙන තිවගේ දුරලතතා අපේ හිතේ තියෙන. දැම්මතෙන්දී අපි උත්සාාවන්ත වෙනවා එබන්දුඒ ආරට ගිය දේවල් වලින් හිත මුදවගෙන කොහොම බුදුරජණන් වහන්සේ පෙන අන්දමින් මේ හිත තුළ ගුණයක් දියුණු කර. මුලින් සතිය දිහුණු කරගත්තා හවුරු කරගත්තා තැ මේ අරමුණ විමසා බැලීමට ලක් කරවා ඒ සහ දැන් වැෑමත් දරනවා වීරයක්ක් යොදන හිත බැෑකයිනතින් අපි ආයි තැබයි එයා උනන්දු කරලා ගන්න. දේ හරහා ඔන්න වීරියක් නැතං ශක්තියක්. උනන්දු කිරීමක් වැටික් ජහිත නැවත ඔසවා තැබීමක් මේ විදිර අපි විඩිය සම්බෝජ් ජංගයක් වඩන්න උක්චාන්ත වෙනවා. තොර මේක සාර්ථක වෙන සාර්ථක න්‍ය මසි සැහීමට පත්වීම සතුටක් සැහැල්ලුවක් ප්‍රීතියක් සොම්නසක් පවා හිතේ පහළො එන්න පුුවන්. ඉට පස්සේ න්න කායික සැල්ලුවක් මානස්ක සහැල්ලුවක් මුද දැන් වැඩේ තේරලා දැ හොඳට මේ කාරණා විෂ්ට වෙලා තොර තුරටිකත හෝදල තමන්ට තේරලා දැ තිං අර ඇජිම පනගන්නල ගත්තවගේ තැන් තිින් වැඩි බලයක් අපේ පැත්තේ ොදන්නයක් නැ හිතම මේ හටයුත්ත සාර්ථක කරග න තැක වට පස්සදදයක් සැහැල්ලුවක් අපේ හිත තුළ පහළවෙලා තියෙනවා ඇැතුර මෙ බන්දු මට්ටමකට යෝගාාවචරය කෙනෙකොටයාගේ හිතේ කාග්‍රවෙලා තියෙන් අ අමුතුුවෙන් එ මෙහහි දුවන ගතියක් නැහැ හොඳට එචිත්තේ කාග්‍රතාව මේ මතුවෙන මතුවෙන අරමුණේ පවත්වන්න පුළුවන් කුසලතාවය ඒයෝගචරය තුළ පහළ වෙලා තියෙනවා තිෙහිෙනම් සසාමාධී සම්බෝජ්ජගයක් පොඩ්ඩ පොඩ ඩන්නටන්ගන්න. ති සියල්ල සාර්ථක වුණා අනං හිත විසින් මේ කටයුත්ත කක්ඩව සාර්ථකව කරගෙන අනවනං අපිටගය අමුතුුවෙන් කරන්න දෙ නෑ දැන්තින් වැඩේ වෙන්න ඉඩදී ල අපපොඩ පැත්ක වෙන්න තින්. මේ කෙරෙන වැඩේ දි හා මධ්‍යස්ථව බලාගෙන ඉන්නයි තියන්නේ. ඔන් ඔොතන තමයි ඒ නිවදිී උපේක්ෂා සම්බෝජ්ජන්ගයක් මේ මට්ටමේදී වැඩෙන්න්න පටන්ගන්. මේ විස්තරකරපු ආකාරෙන්ම, අපිට පුළුවන් ොහොම මේ දම්මානු පසනාවකද මේක වැඩෙන්න්නේ කියලා ටිකක් තේරුම් ගන්. දැන් දම්මානු පසනාවකදදි ඇතරම කොටස් කීපේකට බුදුරජාණන් වහන්සේ දම්මානු පසනාවීග්‍රහ කල තිේනවා නීවරණ සම්බන්ධයෙන් එක පැත්තිං අපිට කියල දෙනවා. ඊට පස්සේ ස්කන්ද මූලිකරගෙන දම්මානු පසනා කඩන්නේෙ කොහොමද කියලා තාත් පැත්තිකින් කියලා දෙනෙනවා ට ආර්තම මුගඩි කරෙන දම්මාු පසන ඩන්නන්නේ කොහොමද කිය යිට පස කියලාද දෙෙන. පස දැම්මේිතා කරගෙන න බොජංග මොලි කරගෙන දම්මවන් පසන වඩන හැටි දේශනා කරන ඊට පස චරා සත්යක් මුූලික කරගෙන දම්මාවනු පසන වඩනා කාරය කියල දෙනවා තුර අපි අද උදාහරණයක් වශයෙන් මුලින්ම නවරන මුල් කරෙන දම්මාන් පසනව වඩනකට කොහොම එතන බොද්ජංග ධර්ම දුණුවන්නේ කරනක හිතලබලන්න පුුව මොද මේ නීවන ධහන්මයි බොජ්ජංග ධර්මයි කනෙකට පට හැනි කියන්න පුළුවන් නීවරන තියන තැන බොජ්ජංගන බොජ්ජංග තියනතර නීවරණන ොඩක්ොහොම මේ නීවරණ දිහා බලලා අපි බොද්ජංග ුණනුරක් ති කාතතිකින් බලහම පරස් පර විරෝධී වගේ තමයි හැඟෙන් නමුත් අපි කානුපසනා කොඩාගෙන ගිහිල්ලා වෙේදනානු පසනා වඩාගෙන ගිහිල්ලා චිත්තාානු පසනා වඩාගෙන ගිහිල්ලා ැ එක්තරාන්දමකින් යම්පමණක පරණත බවක් තියන යම්පමණක අදදැකීම් තියන යෝගාවචරය ගැනයි මෙැම්ම මේ කතා කර ත ඒ ඕගාාවචරට සෑහෙන්න්න හැකියාවක් තියෙන පුළුවන් තමන්ගේ හිත තුළ සතිය තහවුරු කරගෙන ජීවත්තන්න කැන සතිමත් බව තුළ පිහිටාගෙන කටයුතු කරන්න. එය දැන් අර කලින්ති බිච්ච වික්ෂිප්ත ගතී හිත එමේ දුවන ගති වියවුල් සහගත ගති කම්පාාවෙන ගති ඒ දැන්ටියයක් අඩුවෙලා යාගේ තියෙනවනිකං තහවරුවෙච්ච තිය සතියේ පිහිටා ගත්ත ගතය. තවත් ඕනන් ගැමරගටකි හිල්ලා අපිට ඕන්නන් කතා කරන්න පුළුවන් එයාගේ තියෙනවා මේ කිසිවක් උපාදාන කරන්න නැති ගතිය සි කැසු කරන්න නැ ගතිය තියක ටික් ගැමරයි බන්ු මට්ටමකට අප යෝග වචරක් නං දැම්ම දම්මාවන පසන ියුණුරණ ති අතකින් එයා ආරම්භකම යෝගිය කියන්න බැහැ යා අදදකම් සහිත ගැඹුරක් ස්පර්ශ කරන ඒකෙ තව ගැමුරක් එහාට අරගෙන යන්න උත්සාහත් වෙන කෙනෙක් කියර කියන්නත් පුළුවන් කෙසේ නමුත් අපි අපේ හිතට ටිකක් සැහැල්ලුවෙන් ඉන්න දීලා තමයි නීවරණ පබ්්‍ය ගවේශණය කරන්න එක වඩන්න උත්සාහත්තයන්නේ මොකද දැන් මේමටමටෙකොට දැන් සතිය ගැන සැහැ වැටහීමත්තේනවා දෙයක් දිහාසූක්ෂමෝ දකින්න පුළුවන් හැකියාවත්වයේෙනවා හැබැයි ඒ හිතේ දුවන කිසිම අරමුණකට කෙලේෂයකට අහු නොවී තමන් තහවරවෙච්ච ගතී ඉඳලලා ඉදිහා බලන්න පුළුවන් හැකියාව විශේෂයමතිය දැන් අපි සාමාන්‍යෙන් නං වෙන්න සිහිය දුරුවල නං අප හිතර අම අධ්‍යා බලන්න හිලා අපිත් නිකං ඒක මහුව වෙන අපිත් නිකං ඒකටම පොහොරදාන දැන්හෙම දෙයක් නෑ දැන් හිතටරමුණක් එනකොට යාටඒ පේනොයායටට එක දැනනවා ඒක එන ආකාරයා දකිනෝ ය පවතින ආකාරයා දකිනෝ සේකනිකං හිමීට දුරවෙලා යන ආකාරයක් දකිනු දැන් බෝජන්ග ධර්ම දියුණු කරන්න අවස්ථාවගන්නකොට දැන් මුලින් තිබුන්න අපිතු කක්ලේෂයක් දැන් කාමච්චන්දයක් පහළලා තියෙනවා කාමච්චන්දය තියෙන බව දැන් මේ ෝගචරය දන්න ඒකින් මැඩ පැවැත් වෙලානේ කාමච්චන්දයට යට වෙලා නෑ කාමච්චන්ද සවභහාාවයක් දැ මේ හිතේ තියෙනවා හැබයි ඒ තියෙන බව දැනගෙන වාසේ කරනවා අර සන්දදිිච්ි ධර්මයයක් කියල බදුරයන් වහස කියන්න අපේ හිතේ ලෝබයක් පහළ වෙලා තියනවා ලෝබයක් තියෙන බව දැනගෙන මෙයා සිහෙන් ඉන්න. අපේ හිතේ රාගයක් පහළවෙලා තියන රාගය පහළලා තියෙන බව දැනගෙන මෙයා ඉන්නවා හැබැයි රාගේයට සම්පූර්ණෙන් අහු වෙලානෑ ට සම්පූර්ණම වහල් වෙලා නෑ ද මෙබඳු දුරස්ත වාසයක් නැත්තං වෙන්ව වාසයක් අපිට කරන්න පුළුවන්නම් අපිට මේ රාගේෙට අහු නොව ඉන්න පුළුවන් ද මේ රාගෙට තනීෙන් හැකියාවක් නැහැ වැඩි කාලයක් පවතිීන් මොකද අපේ පෝෂණයායට ලබෙන් නැත්තං අපේ අනුග්‍රහය එයාට ලැබෙන් නැත්තං අපි මුලා වෙලා යාට ශක්තියක් දෙන නැත්තං එයාටට හැකියාවක් නෑේ හිත තවදුරට තාකරණය කරන්න එහෙම නම් මොකද වෙන්නේ රාගේ නැත්තම්ම දේශය මේ කුමක් හෝ නීවරණය ක්‍රමාණකූලව ශේවලලායන ස්වභාවත්වන. අපිතම යෝගාාවචරයෙක් මේ විදි පැමිණින්න පැමිණන්න නීවරණය නැම් හටගන්න හට ගන්න නීවරණින් එත්තන්නේ එතන දැකගන්න පුළුවන්කම තියෙනව නම් ඉති ඒකාතකින් කියන්න පුළුවන් එයාට සතියක පිහිටාගෙන කටයුතුන කරන හැකියාවක්තියනවා කියලා. අ පැමිණ දේවලට අහුවේ ගැතියක් නැහ ැම පැමිණිණ දේවල් දිහා මධ්‍යස්තව දකිමින් ඒකක්වත් කෙරෙහි ඇල්මක් හෝ ගැටුමක් හෝ නැතිව සතතිය තුල හොඳට පිහිතාාගෙන බලන්න පුළුවන් හැකියාව යායට පහළ ලතියනවා තිී එතන අපිටහුණන් කියන පුළ මෙ මේ සති සම්බෝජ්ජන්ගේ වැඩෙනවා මොකද සති යාලෝකය තුළදන්යා පිහිටාගෙනීම මේටයුතු කරන්න. හිත එහෙමේදුවන ගති එකනෙමේ යම් හෝ හේතුෝකට නනිවරණයක් පැමණු පහල වුණාඒ පහළ වෙන පහළවෙච්ච නීවරණය ගැන හොඳට දැනුවත්ව වාසයනු පස්සේ ඒ නීවරණය මෙම අහාවල් එක කියලා බවායට දැන ගන්න පුළුවන්කද ධම්ම විචය සම්බජ්ජන්ගේදී ඒ සතිමත්ව චරමුණුව අපි විමසා බලන ආකාරය කාණු පසනවිද පතක් කර ගත්තා ැ මෙතන්දි හිතේ ඉ පහල වෙලා තිේනෙ අම්ිසිේ අරමුණාකාමචදයක්ක් වන්න පුළුවන් පපදක් වන්න පුළුවන්ට එකක් ඇලිම ලිගතියක් තියන මිදවස්ථාවක් වන්න පුුවන් හිතනි වික්ෂිප්ත වවෙන්න හද නොවගේ ගතියක් වෙන්න පුළුවන් හිතේම ආපුූ සැකයක් වෙන්න පුුවන් මේ වෙෙන්වෙෙන් වශයෙන් දැහගන්න තරං එක්තරාන්දමක සූක්ෂම බවක් විනිවිධයන ගතියක් දම හිතේ තියෙනවනම් අන්න ධම්ම විචය සම්බෝජ්ජන්ගයත් ඒ හරහා වැඩෙන්න්න පටන්ගන්න තැම්පින්වත්ති මේ කෙලෙස් පහල වෙනකොට ඒකින් කම්පා නොවී එක මගේ කියාගන්න නැතිව මේ තරන් කෙස් තියනවා නේද කියලා ඒකින් හිත වට ගන්න ඇතුව ඉන්න නම් එතන්ට ලොකු වීරයක්ක් අ වශය ොත් සමාලාට පිසල් සමධන්නලා ඉන්නවාත මහනකමක් පුරනවා දසසිල් සමාධන් වෙලා ඉන්නවා ඒත් මේ රාගේ පහලයනවා. ඒත් මේ තාමත් කේන්තියනො තාමත් හිතේ විදධ සැකංකා පහලනවා ති එබන්ඳු මට්ටමකද ත වටගන්න නැතිව. වැටුනත් නැවතත් ඔසවා තබාගනිමින් ඉන්න නං සැහෙන වීරයක් අකම්පිත බවක් අපිට වශයනවා. තේකැන විිය සම්බජ් හංඟයක් මේ හරහා වැඩෙන්න පටන්ගන්නවා. මොකද හිත වැටෙන්න නොදී මේ දේවල් දැක දැක ඉන්න පුළුවන් ඒ ශක්තිය අකම්පිත බව යගච දියුණු කරන නිසා ඊළඟට දැන් මෙබන්ඳු වීරයක් නැවත නැවත පවත්වන්න පවත්වන්න දැන් මේ විවිධාකාර කෙලෙස්වලින් පවා මෙයා නුව නක්දියුණු කරන්නේ. හරි නිකං අර කෙලි කසල පාචි කල් කොම්පෝස් නැමති බොහොම හොඳ පහොක් කදාගන්නනොවා වගේ ැ මේ හිතෙත් පහල වන වි කැලිකසල පාච්චි කල්ලා ද මෙයා නුවනක්දියුණු කරන්න. ඒ නුවන නිසා දැන් හිතේ තරාන්දමක සහනයක් මෙ ගැන එක්තරාන්දම බිය නොවෙනත් ගතියක් හිතට කෙලෙස් පැමිණියත් ඒ එක මගේ කියාගන්න නැතිගතියක් මෙවා හුදෙක් චිත්තස්වභහායක් කියලා හනුරණ ගතියක් දැන් පහලවෙන්න පහල හිතේ තියෙන සැහැල්ඩුවක් හිතට වෙහෙසක් නැහැ පහළ වෙනවා මේ විධ නීවරණ හැබැයි මෙයාට තියෙන ඊට වඩා ගැඹුරු දර්ශනයක් මෙට තියන යිට වඩ තහුර වෙච් බවක් එන කෙස්වලට අහුනොවී ඒකට වහල් නොී ඉන්න පුළුවන් රැකවරණයක් දැ මේ යෝ ගාචයට තියෙනවා තින් ස ප්‍රීතියක් සැහැල්ලුවක් පස්සද්ධක් එ ඒ වගාචරගේ හිතේ තියෙන ඒක් මටම අපිට හඳුර ගන්න පුළුවන් ප්‍රීතියක් නැතම් පස්සද්ධයක් වශයෙන් දැ එතකොට මෙබන්ධු තත්වයක් අපේ හිතේ තියෙනව නං මේ අරමුන්නකට බැහැගෙන තියෙන සමාධයක් නෙවේ මෙතන තියනෙ ය විවේකින් ඉන්න ගීක සමාධියයක් මේ කතා කරන්නේ ඉබන්දු විවේක නිශ්‍රිත වූ සමාධියකදී මෙ අදැම් බොද්ජංග වඩනවාන එතකට අන්න සමාධී සම්බෝජ්ජගයක් මෙතන වැඩෙනවා මේ පැමිණෙන්ෙන පැමිණණ නීවරණය වන්නවෙෙන් ආකාරය නත එතන එතන හොඳයට සූක්ෂමෝ දැකීමේ හැකියාවක්යා අයට තියෙනවා දැන් අප හිතේ දේශයක් පහල්ලා තියද ව්‍යාපාදයක් පහළලා තියෙද්ද අපි වෙන පැත්ත කරනම් අපේ අවධානයමු කලා තියෙන එබන්දු ඒ වෙතර යමුවෙච්චගතියක් අපේන මු හොඳට හිත අවදියෙන් තයෙනවනං සතියෙන් තේනවනං මේ පහළ වෙච්ච එක අහල් නීවරනය කේලාට හඳුරගන්න පුුවන්න්නන් එකන ඒ වෙත්තට යොමවෙලා තිවා අපේ හිත. එතන සමාධිමත්වෙලා තියෙනවා. ෂනික සමාධියත්ය. එහෙමනං අපිට තේරනවා එබන්දු සමාධී මට්ටමකුත් දැම්ම යෝ ගාචරය දියුණු කරන්න පටන් රන්තිය. අපිතු මේක දැන් හොඳින් කිෙරීගෙන යනවා එහෙමන ති අපි කලබල වෙන්නයක් නැෑ. මේ වැඩේට වෙන්න ඉරදීලා අපි මද්‍යස්තුව මේක වෙනි ෙද ලගන්න පුුවන් ආකාල්පයක් දියුණ කරන්න පුළුව එකකන උපේක්ෂ සම්බෝජ ගැදන මේක මතවට්ටික් ගැඹරකට යන්න පුළුවන් තව සසූක්ෂෝ මටමට යන්න ල නිීරනවල අපේ හිත තුළ මේ සියුම් හැකියාවන් වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපිට කියන්න පුළුව මේ කලින් තිබුන් නැත්ති නීවරණය දැම් පහල වෙන කොටමත් එයා දැනගන්න ට තියෙනවා තැන් කලින් එච්චරම කියවුණ න නමුත් දැං හිතේ සංවේදී බව දියුණු වෙලා සතිමත් බව දියුණු වෙලා හොඳ එක්තරාන්දනක සූක්ෂ බවක් විනිවිධ යන ගතියක් අපේ හිතේ දියුණු වෙලා එනව නං ඇතකට එය දැක්නම් අපිත්මොන් රාගයක් හිතේ නෑ දශයක් හිතේ නෑ අමනපයක් හිතේ නෑ සැකයක් සංකාවක් නැහැ හැබැයි ඔන්න දැන් පහල වනා සැකයක් දැන් පහලුනා යම්කිසි ව්‍යාපාදයක් නුරස්නා ගතියක් ඇල්මක් ආසාාවක් කියලයි ලුවෙන පලවෙනිීම සිතුවිල්ල පවා හඳුගන්න පුළුවන් තත්යක් ඇතැම් මට යෝගාජට මතුවවෙන්න පුළුවන් තයේක කියන්නේ ය සිහිය තුළමයි ජීවත්තයෙන සිහියම පාදක කරගෙන තමයි කටයුතු කරන්නේ එහෙමනංඒ සිහියෙන් ඉන්න යෝගාවචරයට ඒ මතුවෙන මතුවෙන එක ඒටන්ගන්න මොහතම පවා දැනෙනවනංැන සූක්ෂ බවක් හිතේතියනවා විනිවිධයන ප්‍රඥාවකයා හිතේතියෙන ආරම්භග මොහත පවා දැන ගැනීමේ කුසලතාවක් එයා ගෙහිතේ තියෙනවා ඒක දකින්න දකිින් මෙ බඳු අමුද්‍රව්‍ය පවච්චි කළ නැවතනවත මේ අභ්‍යාසේ ඒ දෙන්න ඒ දෙන්න හස් ධම්ම විචේ සම්බෝජ්ජන්ගයක් එයා ගෙහිතේ දියුණුෙනවා තො මේ දම්ම විචේ සම්බෝජ්ජන්ගේයේදී තොට මේ සතිමත් වෙච්ච නීවරණය දිහා දැන් දකිනෝ ඒක ආරම්භය අපි දකිනෝ සහට ඒක වර්ධන වෙන වනන් වර්ධනෙන හැටි දකිනෝ දුරුවෙනවන දුරුවෙන හැටි දකින රලා ගේයාට පස්සේ නවතත් සංසිදිච්ච හිත නැවතත් පිරිසුදු වෙච්ච හිත නතර වෙච්ච හිත සැහැල්ලු වෙච්ච හිත ඒකත් යෝගාවචය දකිනවා එකන මේ හිතේ ක්‍රියාවලිය හොඳයට විනිවෙද දකගන්න පැහැදිලිව දකගන්න නිවරදියෝ දැකගන්න පුළුවන් නුවනක් ද යෝගාචර දුණ කනු ම් ්චේ සම්බොජන්ගයක් වඩන තත් මේ කටයුත්තා අහ්ඩුව කරන්න සිද්ධ වෙනවා මොකද මෙ එකක් බැලවා කියලා සල්ල සම්පූර්ණ වෙන්න හැ එක දවසක් කලා කියලා මේ සේ අල්ල සම්පූර්ණ වෙන්න නමේ භාවනාව හරහා මේ බොද්ජංග ධර්ම පොඩ්ඩ 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 වර්ධනය වේගෙන වර්ධනය වේගෙන එන්න වශ්‍යයි ඒයකයි බුදුරයන් වහන්සේ කියන්නේ භික්‍ෂූන් වහන්සේ නමක් මේ සති සම්බෝජ්ජන්ගයක් ධම්ම විචේ සම්බෝජ්ජගයක් විරිය සම්බෝජ්ජගයක් භාවන පාරිපූරීං ගච්චන්ති කියෙන භාවනා හ පොඩ්ඩ පොඩ්ඩ පරිපූර්ණයකටලක්. මේ හිතට යම්කිසිේ අමුද්‍රව්‍ය ටිකක් අවශ්‍යයන මේ කටයුත්තර නිකාං හිත තිබුණ කියලමත් මේ කටයුත්ත සාර්ථක වෙන්න හ හිතට යම්කිසි අරමෝටිකක් එනකොට ඒඒකං ගාන අපි දැනගන්න පුළුවන් නිවැරදිව හඳගන්න පුළුවන්න ඒකේ හට ගැනීම තේරුම් ගන්න පුළුවන්න ඒක පැවැත්ම තේරුම් ගන්න පුුවන්නන් ඒ වෙනස්වීම අපිට තේරුම් ගන්න පුලුවන්න. ඒ ශවී අනනාකාරය අපි තේරුම් ගන්න පුුවන්න ේවී ගේයාට පස්ස නවත් හිත විවේක වෙන හැටි. හෙමක් දත්තං සංසින් දෙන හැට. සාමකාමී වෙන හැටි අපි තරු ගන්න පුලුවන්න්නම් තිය කියන්නේ යා තහවරුවෙච්ච ගතියක පිහිටතා ගත්තස්ව භාවයක යාගේ භහාවනාව තුළ දැන් ශක්තිමත් වෙච්ච ගතික තමයි ජීවත්තෙන් එතකොට අන්න තියනවා එකාතකින් උපේක්ෂාවක් උපේක්ෂාව අ කිසිම මේ පහළ වෙන දෙයක් කෙරෙහි කම්පා නොවෙන් උපේක්ෂාවක් එතකට අපි දැන් මේ කතා කළේ එක්තරාන්දමකින් මේ නීවරණ සම්බන්ධයෙන් අපි ජංග ද වුණුරන රේ නැතන් දම්මානු පසනාව ඔෝජංග වුණුවෙන කාරේ තවත්තුරට අපිට තවදහනෑ වශයගත්තවොත් අපි තම ආයතන ගැන අපි මේ විධ යතන දැන් ඇහැ රූපත්යක ගණුදනු කරද්දිී එම කන සද්දත්ඒක ගනුදනු කරද්දි සද්දා හද්දි නාසේෙන් අපි ගඳ සුවදක් ආග්‍රහණය කරද්දිී දිවෙන් රසයක් භුක්තිය දිද්දිී කයින් ස්පර්ශයක් ලබද්දි මනසට අරොමුණක් ෙද්දී අප පුළුවන්ද ඒ ගැනත් සතිමත්වවෙන්න අවදියෙන් ඉඳලා ඇහැට රූපයක් අරමුණු වෙනකොට අපිට එතන අපේ අවධානය පවත්වන්න පුළුවන්ද කනට සදධ්‍යයක් අරමුණු වෙනකොට එතන අපේ අවධානය පවත්වන්න පුළුවන්ද. දිවට රසයක්ක් පර්ෂය වෙනකට එතන අපේ අවධානය පවත්වන්න පුළුවන් එතකට මේ හිතා වික්‍ෂිප්ත වෙලා නෑ අවධියෙන් ඉන්නේ හන තිස්සම මේ කොයි ඉන්ද්‍රයද නැත මේ කොයි ආයතන ද සක්‍රිය වෙන්නේ කියලා අවධහනඉ ඉන්න. එළඹ සිටි සිහ එන්වාසේ කරන්න ති බ හැකියාවක් කෙනෙකුට පවත්වන්න පුළුවන්න්නන්. ඒ හරහා සති සම්බෝජ්ජන්ගයක් දියුණුනා කියල කියන පුළුව. ඊට පස්සේ ඒ දියුණු කරන සතිය හොඳ තහවුරු කරගන මේ මේ අහවල් ආතන හර දැ ගනුදුන සිදුවෙන මෙතන හර හා දැන් ගණුදුනු කරන්න ගිහිල්ල තමහර විට ඔන්න හිතේ සංයෝජනයක් පහල වෙනවා. හිතඔන්න ආයි බැඳෙනව ආය ගිහිල්ල ඇලනවා ද බදු හැකියාවක් ක ඇතු තියනවන ගන්න ඒ කැන දම්ම විචියක් දුණ වෙනවා. එක කියන්නේ. දධ වෙන ක්‍රියාකාරීතය මුළු ඉන්ද්‍රිය ක්‍රියාකාරත්ත ආයතන ක්‍රියාකාරීතය හොඳයට අවධානින් බලාගෙනන්නවා සිද්ධ ව ද ඒ හැටියීම දැනගන්න ඒඒ නිීවරණයක් පහ වෙන හැටි නැතන් ඒ ආයතනයක් උපයෝගී වෙලා ආයතනයක් මූනික වෙලා හිතේ සංයෝජනය පහලවෙන හැටියා බොහම තිීක්ෂණ දකිනවා එහෙමනක් එතනත් දම්ම විචේ සම්බජ්ජගයක් වඩනෝ. නැතතුමට මේ කටයුත්ත සාර්ථව කරන්න ලොකු දහිරයක් අවශයයි වීරයක් අවශයයි කද මේකම මේ තාවවසි දෙකෙන් ඉවරණ වැඩක් නෙමේ මේ අන්දමින් දීර්ග වශයෙන් මේ කටයුත්තේ නියල එනනං අපිට එනම් වීරයක් වශයන තොට රිය සම්බෝජ්ජඟයක් මේ හරහා වැඩෙන සමහර විට අපිතමු ඇතැම් වෙලාවල්තින දැම් මේ ඔහොඳට දැක්කා ඒ අපේ ක්‍රියාව හරහා නැත්තන් අපේ අනුගමනය කරපු පිළිවෙත හරහා භාවනා හරහා දැන් ඔන්න සියල්ල සංසිඳ ගිය තිය තොට අන්න කායික සහැල්ලුවක් ආයිත් මානස සැපත්තුව එතන අන්දමින් අර නීවරණවලින් කෙස්වලින් තොර මටමක් පවාවන්න යෝගාවචරය දැන් අදකිනවා. එතදි පීතියක් ඇතං පස්සද්ධයක් සැහැල්ලුවක් නිරාකූල ගැතියක් එ ගිහිතේ පහළ ලාතියෙන්. එ එතකට අර ප්‍රීති සම්බෝජ් ජංගයක් පස්සාදි සම්බෝජ්ජංගයක් එයා ගහිතේ වැඩෙන. එතකොට මේ එතන එතන ඒ ආයතනයේ දකින්න දකින්න. එතන එතන ඒ ඒආයතනේද විධ නීවරණ එමනැත්තං සංයෝජන කෙස් ලුවෙන කාරය දකින්න දකින එතන එතන පවත්වන සමාධයක් එතන එතන පවත්වන ඒකාග්‍රතාවයක් තමයි දම අපි මේ අතා කරන්න එක ඒන මබදු ෂනීකව අපි එතන එතන පවත්වන අපේ හිත එතන්ට අවධානයමු කරන කුසරතාවේ හරියට එතන්ට අවධානයමු කරන එතන සිද්ුවෙන ක්‍රාකාරත්ත දැකගන්නා ඒ කුසතාවේ එකතකින් හිතේ චිත්ත ඒකාග්‍රතාවයක් එතකොට අර ඒකාග්‍රතාවයේ මුල්කර ගත්තේ සමාජි සම්බුජ්ජ හගේයකුත් අපි එතන එතන වඩන මේ කටයුත්තු හොින් සාර්ක සිද් වෙනවනම් යිතිලින් අමුතුවෙන් අපි සකස් කළ ුතු දෙයක් නැහැ අපේ හිතේ මේ ක්‍රියාකාරීත්ව අපේ කයේ ක්‍රියාකාරීත්ව ආයතන ක්‍රියාකාරීත්ත සිද්ධවෙන්න ඉඩදේලා ඒ සිද්ධ වෙන භහාවනාව වෙන්න ඉඩදේලා අපිට යම් මධ්‍යස්තවය ගැන දැකගන්නයි තිේ ඒ තුළින් නුවන දියුණු කරගන්න තින් කොට හමනං ි ුවම උපේක්ෂ සම්බොජහන්ගේ වඩන්න මො මේක අපි වලක්වන්න අවශ්‍යන නැ මේ බු දෙේල් සිද්ධ වෙනවා කියලා කම්පාවෙන්න අවශ්‍යන හැ මොද වැඩේ හොඳින් සිද්ධ වෙනවා. අපි ඒ පහළ වෙන ඉන්ද්‍රී ක්‍රියාකාරත්ත ඒ හරහා පහල වෙන යම් යම් කෙලෙස්වල හටගැනීම ඒවා දුරුවීම ශයවීයාම මේකත් හොඳට දැනගන්නවා. තොර ඒක දැනගනිීමින් වාසයකන පක්ෂාව යුත්තවවාසයක පක්ෂ සම්බොජ් ංගත් දුණුව වෙන. තොර පින්ගත් අපිට තේෙනවා මේ උපේක්ෂා සම්බෝජ්ජංග වි මටම් ොලින් දියුණු අප එක ඉදි්‍රද කතා කරමු මේ සියලු සම්බෝජ්ජංග විධ මට්ටම්මොලින් තමයි දියුණු වෙන්නේ තැන් අපි කායනු පස්සනාවක දෙක මට්ටමකින් වෙදනු ප්‍රසනාවවිති තවත් මට්ටමකින් චිත්තාාන ප්‍රසනාවවි තවත් මට්ටමකින් දම්මවනු පපසනාවේ තවත් මටමකින් මේ විදිර දියුණු ේගෙන යනවා යමෙනම් අද අපි සාකච්චා කරන උත්සාත් වනේ මේ බොජ්ජංග ධර්මවල විකාශණය අතතාවවර්ධනයවීම දම්මානු පසන මුල් කරගෙන ම දහන් දෙකයි අත්‍රම ගත්ත නිීවරණමුල් කරගෙන බිබඳු බොෝජංගධර්මදියුණු කරන හැකියාවක් එ පස ආතන ූලික් කරගෙන බොජංග ධර්ම දුණ කරන හැකියාවක්. ති මේ අන්දම අපිට බලමු ඉදරයේේදී තවරොටත් මේ බොජ්ජග ධර්මදියුණ කරන හැකාව ඇත ඒය විශනය සම්බන්ධි මේ කරුණු කාරණ අපි හොඳින් තේරුන් රගෙන අපි වඩන භහාවනාව නිවැරදිව වඩන්න බොජ්ජංග ධර්ම අපේ ෙත්සිත් සතතුල දියුණ කරගන්න අපි උත්සාහත් පෙමු. සඳහා මඟ පෙන්නීමක් දිරිගැනීමක් අද දින ධර්මදේශනාව තුළින් සිදු වේවා කර ප්‍රර්ථනා කරින් අද ධර්ම දේශනාව සංකන්නවා සිරු දෙනාටම තෙරුවන් සරණයි අවසරයි පි සාමීන්හන් අපපි සියරුදින උත්තුම් ධර්ම දශනා ක්ෂවණය කර දම්මාන පස්සන ඔසේ බොජ්ජංග ධර්ම වැඩිනා කාරය පිළිබඳව අපි ස්්‍රපනය කළේ වහන්සට ගෝඩක් පින් ඉතා සරලෝ අපට දැනවත් කිරීමක් කළ සාමීන්නාහන් ප්‍රශ්නයක් දෙයක්ක් සාකච්ඡා කරන්න තියෙනවා පළවින්න ප්‍රශ්නය කාලක සිත නිතිපතා භාවනා කරන යොගාවචරයෙක්මි ලනුපැදුර කෙලවර සිටගෙන සමස්ත ශරීරයට සතිය එදුවමි. ශරීරය සීමාමායිම් බොඳ වූ වේගයෙන් බිඳිබිඳාන චංචලකම්පන ප්‍රවාහයෙකි පෙරට වඩා එම චංචලකම්පන දැනීම් සියුම්මී සංසින්දී ඇතිවාසේය. මේ වේගයෙන් හටගෙන නිරුද්ධවන ධාතු ප්‍රවාහයේ කුමන රූපයක් මම කියා මගේ කිය අල්වා ගන්නද. නිමිත්තක් ගැනීමට පෙර ඒවා ශනයෙන් බිඳීයි. රූපය අරමුණු කරන සිතද බිඳෙන රූපය හා නිරුද්ධ වීයයි. සිත සමගෙක්ව හටගන්නා වේදනා සංඥා සංකාරයෝද නිරුද්ධ වෙන සිතින් සමගම නිරුද්ධ වී ඇති. මේ ස්කන්ධ පංචකේ නිත්‍ය සුක, සුභහ ආර්ම වශයෙන් අල්ලා ගත හැකි අංශු මාත්‍රයක් හෝ නොමැති බව වේගෙන් බිින්ඳිබිඳ යන රූපය කෙරෙහි සතිමත්වන් මිනිත්තු කීපයක් මෙනෙහික ලෙමි ඉන් පසු යටටිපතුල ලනු පැදුරේ ගැටෙන බව සතිමත්වවන් සක්මන ඇරැබීමි, සක්මන සොයංක්‍රීියව මෙෙන් සිදවෙයි. සිත, වෙත අවධානය යොමු කළමි සිත සිතුවිල්ලින් හිස්ය. නමුත් ඈතින් ඈතින් සිතුවිලි සංඥාතිබෙන බවක් දැනී. මිනිත්තු හතක්කටක් සක්මන් කළ පසු කය නිබරවී සක්මන වඩා සැහැල්ලුවී සුම් වීය. සිතද වඩා හිස්සු බවක් දැනනි මෙලෙස ලනුපැදුරේ වාර දෙකක් තුනක් සක්මන් කළ පසු සක්මන නැවත ගොරෝසුව ප්‍රකටව දැනුණි. සිතෙහි සිතුවිලි මතු විය. මතු වූ සිතුවිලි සතියට හසු වූ අතර. රාග සිතුවිල්ලද්ද දේශයක් ද මෝහයක් දා දීවශයෙන් නිරායාසියෙන් සිතින්ම වර්ගී කරණය කෙරණ. නැවත සක්මන වඩා සැහැල්ලවී සිියුම්වී සිතරමුණවලින් හිස්ව වට ගිහිපයක් සක්මන් කළමින්. මෙලෙස පෑයක පමණ සක්මන් කාලයක තුළ සක්මන සැහැල්ලු හා සිියුම්ම සිතුවිලිවලින් ද හිස්වද, නැවත සක්මන ගොරෝසුව පකටව තුවිලි සහිත ව හෝ සිතුවිලි පැමිණීමට ආසන්න ගතයින් යුක්තවද මාරුවෙන් මාරුවට චක්‍රාකාරව වාර ගණනාවක් සිදුවමින් සක්මන් කලමි. මලු කාලය තුළම සතිය පැවති බවක් හැගුණි. වේදනාආ බවක් මතක නැත. ශබ්ද ඇසුනද ප්‍රපංච නොවූ බව මතකය. ඉදිරියට යාමට අවවාද දෙන මෙ තමයි සාමීන් වහන්ස කරුණාවෙන් ඉල්ලා සිට දීර්ග රචනාවක් හ ඇතන ොන හැයි හොඳට අර දම්මානු පස්සනාව. ස්තර වෙනවා නතංචිත්ාවන පසර මටමක් විස්තර වෙනවා. තැනිතුර මේ යෝගාචරට හැකියාවත් තියෙනවා සිතිවිලිවල්ලිය ආකර්ෂණයට ලක්නොවී ඒත්ක ගැටන්නෙත් නැතුව සිතතිවි වලින් සංසිදිච්චමටම පවා දකින් විටන් විට බඳුමටම අදකිනවා කැන එකතකින් හිත නිදහස් වෙනවා කිසිම දෙයක් උපාදාන නොකරන්නවා අයිද ගෙහලා ම උපාදාන කරනවා අයි සිතුවිල හිතේ පහල වෙනවා ඒ එකත්හැේ හොඳින් දැගන්නවා ඒක පහළ වනා කියලා කම්පාාවීමක් නැයි මෙම පහළවෙන්න කියලා. මේ වික්චිපතවීමක් එහෙම දෙයක් නැහඒ පහල වෙක යන්දමින් දකින ැන්ත්තරම ආදාපි කරපු ධර්මදශනාට සහන අදාලාල කියන්න පුළුවන් දැන් අපේ හිතේ ඔන්න ඔයාගේ තත්වයක් ඇතිකර ගැනීම එක්තරන්දමකින් යම්පමනක මුහකුරායාමක් වශෙන් හඳු ගන්න පුළුවන් ද සාමන්න්නන් වෙන්නේ අප හිතේ නිවරණයක් පහළල වුණම කරි කලෙස් සිතුවෙල්ල පහරන අපි දන්නම නෑ ඒ අපිෝ මැඩ පවත්තනවා අපි එකීන විරන්නට නොයකාතින් කියවර මුදදැම් මෙදැ දහෙම දන්න ඉන්න අ එක්තරාන්දම හවුරුවච්ච තයක හිතේ සමකාමී ගතියක. හැබයි ඒත් එතනිින් අහස්න්න අපි සටරුවම්පූර් වශයෙන් කෙස්වින් දහස් කියල. අපේ යම් හෝහේතුන් නිසා නැවතත් වන්න හිතේ කෙස් පහල වෙනවා.ඒ පහල වන්න කොට හැබයි යා දැනගන්න. ඒ සිතු ඉල්ල දැනගත්තා නිවරදිව හඳුනගත්තා ති ඔන්න නිවරදිව හඳුනාගැීම අ දමවිචේට අදාලායකයන්න පුළුව. පි හොතට සිහිය මත පාදක කරගෙන සිහිය මත පිහිටාගෙන තමයි කටයුතුරන්නේ. මෙ පහළුවන පහලුවෙන සිතුුවයි ලක්ක ඒ තැන දීම ඒ මොහොතේ දම මේ අවස්ථා මුල්ල අවස්ථා මේ අවස්ථා පවතින අවස්ථාව මේ අවස්ථා දුරුවෙන අවස්ථා වශගේ බොහොම පැදිලිව නිවරදිව හඳුරගන්න පුළුවන් වීම අර අපි අද දේශනාවට සම්බන්ධ කරලා කතාය කන වානම් දමචේ සබෝජන්ග කිය පුුව බෝ්ජගදරම ඩවා කිය පුලන් ොබන්ද හැකියාවක් කරහා අනිත්තක දැන් පහළ වනා කියලා හිතේ කම්පාාවීමක් අසු තුටක් හෙමත් නැහැ ය මධ්‍යස්ථාව මේ වැඩි කරග යාන හැල්ලුවෙන් ඩිරගෙන යනවා භහනාව තවරටත් කරගෙන යනවා තකට අරකායි පස්සදධ්‍යයක් චිත්ත පස්සදධියයක් අයටට පවත්ව ගන්න පුළුවන් පේක්ෂ සහගත වැඩයිතින් කරග යන්න පුුව. තකොට අපට තේරනවා මේ බොද්ජග ධර්ම දියුණු කරන තවත් හැකාවක්තවත් ආකාරයක් ඇතන අපි විශේෂයෙන්ගේ ගැන ඊළඟ දේශනාවකද අපි කතා කරමු. අ මුල් අවස්ථාාව තමයි අර වෙන්වෙන් වශයෙන්. ඒ හඳුනාගන්නේ හඳුනාගෙන අපි වතාවතා සොයාබලමින් ඒවයි ගතිගුණා ගති ලක්ෂණ හඳුනාගනමින් යන්නේ ඒ කුසලතාවේ හොඳට දැන් මේ ප්‍රකාශය තුළ පිළිමිඹ වෙනවා ඒවාගේම සාර්ථකව මේ කෙටලේ නවා ඒේ නිසා විශේෂෙන් සකස් කරන්න කියලාේකෙ දෙයක් මැහැ ඇතරම් අපි මේක තවතා බහුලි රුත කරමින් අපේ හිතේ ඒතන එතන පහල වෙන ඒ චිත්ත සබභාව හඳුනාගනිමින් කෙලෙස් භාවය හඳුනාාගනමින් ඒවට මේ අහුනොවී ඒවට රැවටෙන් නැතිව kelesölta ulpandan dennatuve මේ කටයුත්ේ කියියලන්න තමයි තින් අයුත සකස්කරද මෙන අනිතසාම රචනාවලින් පැහදිලියනවා මේ දැඩිවීරය මෙත්තර දුර යන්න පිරිසක් ඉන්න කියියන ඒගැන් අපිට සන්තෝ සයිමකද මේ වැඩ සටහන් මාලාවෙන් ඔොබටත් මේ මගේ යන්න පුළුවන් කියන විශ්වාසය අපිට ගොඩනගන්න පුළුවන් මඟිතනා මේ රචනාවලින් පැහැදිලි වෙන්නේ එක ඉතින්සාදුසාදු සියල් ිෂ්ටවේවා කියලා තමයි ප්‍රාත්ථනා කරන්න තිය තයි ප්‍රශ්නක බහන්සකලකින් පිළිතුරක් බලාපපුෘත්න පිහසාමන්හන් පසරදා හතරක පමණ සිත ාව පුහුණු කරන යෝගාව චරෙක්මි දින දෙකත් පමණ අසනීපවී සිට සුවවෙමින් සිටි අවස්ථාවක් සක්මනක් ඇරඹීමට තරම් කයේ ප්‍රමාණවත් බවක් තිබුණේ නැහැ. අසනීපයක් සුවවෙමින් පවතින අවස්ථාවක ීතයට භාවනා නොකර සිටීමට හේතුවක් වන බවත්. වීර්වන්තයායට ඒ භාවනාවේ අප්‍රමාදීවීමට හේතුවක් වන බව සිහිට නැගුණ සුව පහසු අසුනක හිඳගෙන දෑස්පියාගෙන මුළු කයවෙතට සතියේදුව. මුළු කයිම දැනෙන්නේ සුම් චංචලකම්පන ප්‍රවාහයක් වගේ. විවේකී සිතින් එසේද බලා සිටියා ඒ සියුම් චංචලකම්පන ස්වභාවයේ අති සියුම් චංචලකම්පන ස්භාවයක් බවට පත් වී. ඒද දැනෙන නොදැන මට්මකට පත්වනා සතිමත් සිත විවේකීව සාමකාමීව හුස්ම වැටෙන බව දැනවා දැයි විමසිලිමත් වූවා හුස්ම වැටීම දැනුනේ නැහැ. මේ හිස්ව භාවය දෙස සතිමත්ව වේකීව බලාසිටිය. භාවනාවට හිඳගෙන මිනිත්තු පහකින් පමණ ඉහත තත්ත්වකට පත් වූ අතර. මිනිත්තු පහළුවක් පමණ මේ හිස්ස භාවය දෙස සතිමත්ව බලාසිටිය, ළඟතිබුණු ජංගම දුරකතනය නාද වූ හෙයි. එහි හඬද සවන්දී සෙමින් නැසැරිය දුරකතනයට අතර දත්ීක. ඇතු විසන්දි වූ අතර දුරකතනය ශබ්ද නෑසෙන තත්ත්වයට පත්කර මේ නැවත දෑස්පියාගෙන ශරීරය වෙත සතියේදවා.සෙවට චංචලකම්පන හා අහුස්ම දැනෙන නොදැනෙන ගානයි. මේ තත්ත්වයේ දෙස තව මිනිත්තු හතලියයක් පමණ සතිමත්ව විවේකීව බලාසිටිය සිටවිලි ශබ්ද වේදනාව දැනුු බවක් මතගනහ. ම මයි රජාාව තින ප හතුරනකත් ඉත්ම අනුවර්ත් ඉදිරියටටයාමට උපදෙස්තම ඉල්ල තියන්නේ. දුරකතන සයිලන් මෝඩ්දා ලතියනවා ඒ තිගේ හිතත් සෑහර සයිලන් මෝඩ් මයි තිෙන තිනිසා ච්චර ගැටලුවක් නැහැ. මකද අපිට පුළුවන්න අපේ හිතගේ නිශබ් කරග. අපි සාමාන්‍යය වන්න හිත ඉතරමාකර අදහසකම් සිතු ඉල්ලකාම අප ඒ තවතාව සංස්කරනය කරනවා. ඒ මත තවතාව ගොඩනගනවා ඒක ැන පංචි කරනවා. උද දන්ගගේ පංචිරණය අපි සෑහැනදුට වැලකිච්ච බව. මේ කායික රෝගී බවක් පවා තියෙන අවස්ථාවේදී. අපි ඒ මනස වටගන්න ඇතිව. අපි ඒක මනස දුරුවල කරගන්න ඇතිව. වීරේවන්තව. පැමිණ පැමිණ ස්වභාව හඳනා ගනිමින් කයටත් අවධානයොමු කලා යටට පස්සේ ඒ තහවර වෙච්ච සතිපාචි කලලා අප හිතරත් අවධහනයම කල්ලා. අට ාහිර ාපු යමි බධාවක් දුරකරන නාදවීමමකිකින් කන් පිට කියන පුළුවන් හිතේ තර ඇදැගැනීම හිත හිත තිබචේ කලස් දුරුවීමක් කිය නමුත් එහම දෙයකුත් නෑ ඒග හො දවදධනය දල ඒක දැන් නිශබ්ද කලන ආයත්නිකන් තන් තමන්ගේ හැකයා වන තමන්ගේ තම අවධහනය තමන් විතර යොමුකර ගත් ගීය. මේ ප්‍රශ්නතතුු ිඹබ වෙනවා තිය නිසා මටනා හිතෙන්නේ ආය අමුතුුවෙන් සකස් කරන්න කියරදයක් මේ ප්‍රශ්නයත්නැහැ ති මේ කෙරෙන විදිී හොඳයි මෙ බන්ඳු විවිධ ජීවිත අත්දැකීම් ලබන්න ලබන්න තමයි අපේ මේ භහවනාවත් අප මේ කරගෙන යන කටයුත්තත් එකාතකින් ප්‍රායුග දියුණු කරන්න තවස්ථාව සැලසෙන්නේ ඒ කැන දැන් අපි. කියියක් මොහත්තියන්න දැ අපිදුම් පිහක් මහත්තිය නිකංගල හරියන්න හැන නේද ඒ මහත්්‍යයාගත්ත පිහිය තව තව ඒ අම්යම් කටයුතුළ යොදවන්න යදවන්න තම අපිටඒ සම්බන්ධයෙන් යෂ මේ අදදකීමක් ලැබෙන් ත අපි තුළ කෘතාහස්ස නුවනක් දියුණුවෙන් නැතං අපිම ලබාගත්ත අදකීමක් බවට පත්තෙන් තමන්තුළ ප්‍ර්‍යක්ෂඥාණයක් දියුණුවෙන් යතකොට අපි දියුණු කරගෙන යන භාවනාව අපි පරයංක භාවනාවකට සක්මන් භහාවනාට පමණක් සීම නොකර මේ වගේ අපි එදිනදා ජීවිතය විත අධදකීම් ලබද්ද අපිට පුළුවන්ද මේ දහම එතෙන්ට යොදාගන්න අපේ හිතේ තියෙන අකම්පිත බව මේ අකුත් ජීවිත අධදකී මලදත් පාච කරන පුලුවන්න්නං තිේකයන්ි අර අපි වඩපු භාවනාවෙන් අපේ ඒ අධ්‍යාත්මක ජීවිතයෙන් අපි සෑහෙන පරමිත බවක් පන්නරයක් ලබලතිනවා කියල කියන්න පුළුවන්නේද යතකට මේ අවස්ථාව වෙදිීත ඒ පන්නරය මේ ප්‍රශ්නය තුළ සෑහෙන්න පිණිබිබ වෙනවා. මොකද රෝගී අවස්ථානාව ලියන්නත් බේ අමාර යෝද ෝගී අවස්ථාව පහු කරනවා ඒ අවස්ථා පොඩක් විවේක වන්න හද්දි දුරකතනයක් නාද වෙනවා. ඒ ඔක්කොම මේ විධ ප්‍රශ්න අතරය තමන් තමගේ ගමනයනවා ඒ හරි අසාරල කතාාවක්නතා අතිශේ ගැඹුරු ැරත්ය ැක්ය සා දිගට කරගෙන යන්න විවිධ ලබන අන්දකම්ම. අප හිත තවදුරටත් වට්ටගන්නතිව වැඩුනත් හොඳින් නවතත් ඔසවා බාගනිමින්ඒ අපි යන එල්ල අප යන ගමන සාර්ථක යන්න ප්‍රවේශක්තිනොකල කියනකුට ඒත් වරේ වැඩේවාගගේලි ප්‍රාච්ිකය ගණ සියලුම දෙනාට නොබහන්සේට බොහොමො පින් අපේ ආරාධනාෆිලියරගෙන මේ වැඩ සටහන් වෙනුවෙන් හැමදාම මිඩංගු කරනො අපේ හමුතුරුණේ මහත් භාගයක් අපිට එනිසාව වහන්සේට මහත් පල මහානිසංස ික් මේ ධර්ම දානුව පින්කමඒ සියලු පින්කමේ බලවහි මේ වගේ මධදමේ අපේ නොරෙල සාමීන් වහන්ස නමුකු මැදිීට වැඩම කරලට ඒසාමන්හසල සියලු දෙනට අපි පාථනා කරන. අ වහන්සේ නිල්ලා නිදුක්වේවා නිරෝගවේවා සුවපත්වය මේ පින්කම්මල බලමහමයි මේ ආත්ම බහවීම උතුන්මූ චතුාර් සතය ධර්මයව බෝධවේවා කියලා අපි සියල්ලු දෙනාමෙකක් සිති ගෞරවයෙන් ප්‍රාථනා කරනවා අපේ සාමීන් වහන්සේ මීතිරිගල නිස්සරන වනේ ආරන්නේ කුත්්‍යයාධිකාරී කම්මටහන. චාර පූජ නිියපාන දුරී චන්දරතන සාවාමීන් වහන්සේ අද වැඩසටහන ඔස්සේ අපිට මේ උතුම් ධර්ම සංවේධකයණන් වහන්සේ නමක් විදිහයට ධර්මය සංනිවේදනය කළේ එමනං අපේසිියල්ල අවධානයෙන් ධාරණය කරගෙන දහම් මග යන්නට උත්සාහ කරමු වීරය වඩමු සැම දෙනාටම ප්‍රඥාව පහලවේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා. thank mm -hmm. you